කටයුතු කරනවා. මේ කටයුතු නිසියාකාර සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තිබෙනවා. මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධිආංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සංනිවේදනය නොවීමයි. අප මුලින් කළේ ත්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කරගන්නට පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සංනිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්ට පාර්ලිමේන්තු තේරුම් කාරක සභාවක් පත් කළා. මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත් එය නීත්‍යානුකූල බව අධිකරණයේ පිළිගෙන තිබෙනවා. අපට හංගන්ට දෙයක් නැහැ. ඒ නිසා තේරුම් කාරක සභාවට හමුවට යන්න බයක් නැහැ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියවනවා. විශ්වාසභංග යෝජනාව විවාද කරද්දිත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙලිකරන්න අවස්ථාව ලැබුණා. අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යලි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි. රටේ ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්. ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍ය සොයා ගන්නවා. අධිකරණ හමුවේද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තිබෙනවා. එතනදී සත්‍ය හෙළිවේවි. ගෝලීය ත්‍රස්තවාදයේ මැඩලීමට අවශ්‍ය නව නීති රීති කීපයක්ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධිආංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් බලාපොරොත්තු වෙනවා. මෙවැනි අනපේක්ෂිත විපතක් නිසා රටේ සියලු කටයුතු එක තැනක හිරවෙනු ඇතැයි බොහෝ දෙනා සිතුවා. නමුත් අප ඊට ඉඩ දුන්නේ නෑ. අපේ ආණ්ඩුව ආර්ථික සමාජීය සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා, ඉඩම් ඔප්පු ලබා දුන්නා, රැපියා ලබා දුන්නා, නිවාස ලබා දුන්නා, අඩපණ වුණ සංචාරක ව්‍යාපාරය යළිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කරා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නැහැ. මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අපේ සියල්ලම එකට එක් වී රට ගැන සිතමින් කටයුතු කළ නිසායි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කරගනිමු.